නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. නීතිය පිළිබඳ මහාචාර්ය අජිත් පී පෙරේරා මැතිතුමා, ජනාධිපති නීතිඥ නලින් බණ්ඩාර මැතිතුමාත් මේ මහා මාර්ග අනතුරක් සම්බන්ධයෙන් පාච රණවක මන්ත්‍රීතුමාව අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා කියලා චෝදනා නගනවා. ඒක වැරදි. ඔය අජිත් පී පෙරේරා නීති විශාරදය තමයි කිව්වේ ගීතා කුමාරසිංහ මැතිනියගේ මන්ත්‍රී ධූරය දිවිත්වපුරවැසි භාවය නිසා අහිමි වුණොත් ගාල්ල දිස්ත්‍රික්කේ සන්ධාන ලැයිස්තුවේ මන්ත්‍රීවරු සියලු දෙනාටම ගෙදර යන්න වෙනවා කියලා. හැබැයි උසාවියට වාර්තා කළ කරුණු අනුව පාටලී මන්ත්‍රීතුමාව අත්අඩංගුවට ගන්නේ හුදු රියානතුරක් සම්බන්ධයෙන් නෙවෙයි. අපරීක්ෂාකාරීව රියදදාවනයත් එක චෝදනාවක් තමයි. හැබැයි ඊට අමතරව බරපතල චෝදනා තියෙනවා. සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම, සාක්ෂි විනාශ කිරීම, රියානතුරක් සිදු කර පලා යෑම, ඒ ඔක්කොටම වඩා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, විශේෂයෙන්ම සාක්ෂි විනාශ කිරීම සහ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම අප ලබා නොදිය හැකි වරදවත්. කොහොම වුණත් ඒ මන් දන්න නීතිය, කොහොම නමුත් මහේස්ත්‍රාත්වරිය නම් අද අප ලබා දුන්නා කියන එක තමයි අපට ආරංචි වෙන්නේ. නමුත් දවස් 6ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අවශ්‍ය වුණු කරුණු ඉතාම පැහැදිලිව තිබෙන බවයි පෙනෙන්නේ. Breaking.lk